Iෝන් කියල පිළිගන්න සකමවීටප්චනලකේ තවත් අලුත්ම මීඩියෝ එකකට. අදාාපිය රංාාවේ එක්ෂන් රොමයින්ස් ඇඩඩෙන්චර් ගෙන කටකරියකට යිති දෙවෝ කියන සුපිරිම ටැමිල් මූවිය. දෙදස් දහනමේදි රිලිස්ුනු මේ මූියක මේ වෙද්දි අMDV දර්ශකයයාගේ හතරකශමටක්හිමිරගන්න සමත්වෙලා තියෙනවා. ඉන්දී චිත්‍රපටි අධ්‍යක්ෂක, රාධාත් ්‍රවිෂංකර විසින් අධ්‍යක්ෂණය කරපු මේ මූවියකේ ප්‍රධාන රංගන දායකත්වය දක්වන්නේ ජනප්‍රියනලු කාර්ති හා ජනප්‍රියනිලි රපූල් ප්‍රීටි සිංවසින්. දේව් කියන්නේ ඇඩ්ඩෙන්චල්ට ආසකරන ජීවිතයේ කිසිම දෙයක් බරපතල විදිහට නොහිතන ජීවිතයේ සැහැල්ලුවෙන් ගත කරන මැරෙන්න්න වුනත් ලෑස්ති යාලුවෝ දෙන්නෙක්කින්න. එයාට සමීප හොඳ පවුලක් කියන්න කොල්ලෙක්. මේක්න කියන්නේ. තමන් පොඩිකාලදිම එයාගේ තාත්තා එයාගේ අම්මවයි එයාවයි දාලා කියිය නිසා පිරිමින්ව දකින්නවත් අකමැති ජීවිතේ ව්‍යාපාර වෙනුවෙන්ම කැප කරන සල්ිහෝනයක ජීවිතය කරගෙන ඉන්න කෙල්ලෙක්. එකකාසයක දෙපැත්වවාගේෙනේද. කවදාවක් ලන්වෙන්න හිතන්න්නවත් බැරි චරිත දෙකක්. ඇඩ්ඩෙෙන්චය තමන්ගේ ජීවිතය කරගෙන ඉන්න දේව් ෆෙස්බුක් එකෙන් මේක් නවදකලා. ආදරය කියන ඇඩ්ඩෙන්ජෝයක ජයගන්න දරන උත්සාහයත් තමයි මේ චිත්‍රපටිය අඩංගුලා තියෙන්නේ. වීඩියෝකි වරන කම්බ රැදිල එන්න කියෙන මතක්රන ගම ඉස්සරහටත් මේයෝගේ සුපිරි ෆින්ස් බැලන්න දැම්ම සේමව ස චැනල එක සබස්ක්‍රයිප් කර කියලා කියන ගම වැඩි කතා නැතුව යන් ෆිල්ම්ම එක පැත්තට. ෆිල් එක මුලින් අපිට පෙන්නන්නේඒවස්ට කන්දෙ හිමටයට උුණු පිරිසක් බේරගන්න දර්ශනයක් ඉතින් නිියස් සොලත් මේක යනවා කොහමරේ ඒවෙලාවදී අපේ කතාය ප්‍රධානචරිතයවන දේවූ එවරස් කන්ද නගෙනකමන් තමයිඉන්නේ. එතකොට එන්න හිමකුණාටුවක් නිසා දේව් කන්දවඩේ ඉදම් පහලට වැටිලා සීනගෙතනංිවරනවා. ඔන්න දැන් අපිට පෙන්නන්නේ වික කියලෙන ස්ටෑන්ඩප් කොමඩිය එකක් කරනවා ඉතින් එතැනඉන්න මනිස්සු මේක නිසා හොඳටමිනෝදෙනවා. ඔන්න විකීයාගේ ජීවිතයේ එයාට හම්බෙන්න්න හොඳ නැති කෙනෙක් ගෙන කතාවක් කියනවා. එයාගේ නම තමයි දේවරාමලින්ගම්. ඉතිං විකීට දේව මුලින් මම්බෙන්නේ පොඩිකාලෙදි ස්කෝලිදි. මෙයාල එක්ක තව කෙල්ලෙකුත් ඉන්නවා. එයාගේ නම නිසාා මේ තුන්දනාම හොඳ මෙයාලූ. ඒවගේම මෙයාලගේ උපන්දිනේ තියෙන්න එකම දවසේ. ඉතින් මෙයාලගේ උපන්දිනේ දවසේ විකීගේ ඇස් වහලා සප්‍රයිස් කිරීමක් වගේ එක පාරටම හැමෝම හැපිබෞද්ධේ කියර කියාගෙන විකීව උසතැන කියනම් වතුරට දල්ලු කරනවා. ඊට පස්සේ එතන ඉන්න නිශාවත් අල්ලු කරනවා. ඊට පස්සේ දේවුත් අතුරට පනිනෝ. ඉතිං ඊට පස්සේ එයාලා වාහනේ රෑවිල්ලා තැනි තලාවක නවත්තනවා. ඊට පස්සේ එතනැද දේවුත් අරුදිහා බලාගෙන ඉන්නෝ. ඉතිං විකී කියනවා දේවුට මම මෙහෙම කිසිමතයක් බරපතලව ගන්නි නැතුව ජීවිතය ගැන හිතන්නේ නැතුව ජීවත්වවෙන්න කමැතිනෑ රස්සාාවක් කරන්න ඕන කියලා. එතනැදි දේව් කියන්නේ ඔයාට පුළුවන්නේ අනික්මිනිසුන්ගේ මූුණට හිනාවක්ගන්න ඒ නිසා ඒ තියනෙ හැකියාවෙන් වැඩක් ගන්න කියලා. ඉති මේ හැමදේම වික එ අදිහා බලාගරන්න මිනිස්සුන්ට කියන ගමන් තමයි හිටියේ. මොකද යිස්ටන්ඩ් කොමඩියක් කර කරන හිටියේ ඔන්නඉතින් දවසා විකීට හොඳ අදහසක් එෙනවා. එයා නිසාාට කියනවා දේවුටහෙන්න්න ජීවිතයේ හරියට විදිින්න ඔන්නම් කාට හරි ආදරය කරන්න ඕන කියලා. එතකොට නිසා දේවුට කියන්නේ විකීකිව්වදේ හරි ඔයා කාටහරි ආදරය කරන්න කියලා. හැබැයි දේව් කියන්නේ ආදරේ කරන්නේ යා හැමති ජාතිය කෙල්ලෙක්ඉන්න පයි කියලා ඉන් විකිී ලැප්ප කරගෙන ෆෙස්බුක්ගෙන් දේවුට ගැලපෙන කෙල්ලෙක්ොයන්න පටගන්නවා හැබයි දේව් ලැප්ෙක උදුරලගන්න හදරහින්ද නිශා ලැප්පෙ කරගෙන එයා සවච් කරන්න ගත්තා. ඉතින් ලිස්ටිකේ දහවැෙනයටට ඉන්නගෙනාට අනිවාරෙන් දේව් හාය කියන්න ඕන කියලා මෙතනෙදි කතාාවෙනෝ. හැබැයි ඉතින් දහාවනියට එන්නේ බල්ලෙක්්ග ප්‍රෆයිල් එකක්. ඉතින් දේව් හිනාවෙලා ලැප්පෙ කරා හායි අයි ල්‍යියූ කියල දන්නහදනකොට එයාදකිනා ලස්සන කෙල්ෙක්ගේ ප්‍රෆයිල් එක. ඒ කෙල්ලගෙනම එක්න්න. ින් දේව ටික්වෙලා යදිහා බලාගෙනන්නවා. ඉති යාලුව දෙන්න ඒකදැකලා ඒ කෙල්ලනම් හොඳයි කියලා විකී එයාට රික්ෂ්ටයක්ත් දානෝ. ඒක මේන හැබයි ගණන්ගන්නෙ නම් නෑ. ඔන්න දැන්තමයි අපිට මේක්නාව පෙන්නන්නේ. එයා ලොකු කම්පැනියක අතිකාරියක්. ඉතිං එයා කම්පැනියකටගියාම එතැනැදි හරිෂ කියලා ඒ කම්පනීක කෙනෙක් අලු ප්‍රඩක්්ට එකක් ගෙන හැඳින්වීමක් කරනවා. ඒක තමයි ඇස් වලට දාන කාචයක් වගේ දේකින් ෆොටෝස් ගහන්න පුළුවන්වීම ගැන? ඉති මේකට මේක්නැතිවෙන්න නෑ මොකද ඒකෙන් මිනිස්සුන්ගේ පෞද්ගලගත්තවයට හානි වෙන හින්ද. ඉංන් එතනැති මේක්න කියන්නේ හරිෂ්ග මේ අදහස ඊළඟ සති ABC. කකම්පැනියකේ වුනත් පටගන්න ලුවන් කියෙලා. මොකද හරි ශේකය ඇත්තක්කත් එකඟතාවකට ඇවිල්ල කියලා මේක්නා දැනගනින් දලා තියනවා. ඉතින් මේක්නා හරිෂ්ට ඒකම්පැනියකේ ඔෆයක බාරගන්න කියලා එතන කියන්න නවා. දැන් අපිට පෙන්නන්නේ දේව් මේක් නදිහා බලබල වකවට් කරනවා. ඉතින් යාළුව දෙන්න ඇතනටෙනකට දේව් මේක්නගේ පොටෝයයින් කරලා වනේකක් බලබල ඉන්නවා. කෝමරරි විකී මේක්නගේ ප්‍රොෆයිල් එක බලන්නකොට තමාම යාලදනගන්න. මේක්න ඉන්න ඇමරිකාව කියලා. ඉතින් විකී කියනවා ඒ කෙල්ලනම් හරිියන්න නෑ කියලා. මොකද එහෙම වුණොත් දේව් ඇමෙරිකාවට කියියවොල් මේ ොල්ලොන්ට තනිවාරෙන් අන්න වෙන හිද. ඉතිං විකී දේවුගේ පොටෝ එකක් කරගෙන ටින්ඩ ඇප්කෙන් කෙල්ලෙක් හයනෝ. ඉතින් විකී බලෙන්ම? ේවල ඇස්තිකරගෙන කෙල්ෙක්කු බලන්න යවනවා. ඉතින් මෙට හම්බෙන හැම කෙල්ලව මෙයාගගහන්නේ ඔයා සෙක්ස් කරන්න කැමතියිද කියලා. ඇත්තරම ඒ ඇ් එකේ ඉන්නේ ගනිකාබියෝ. ඉති මේකට දේව් විකීට ගහන්න පන්නනවා. ඉතිං ඒකෙම්බේරෙන්න්න පොස්රූම් එකට ගිහින් විකී දොරෝහ ගන්නවා. දේව් එතනදි කියන්නේ ජීත සෙක්වල්ට ඇරෙන්න්න වෙන කිසි දෙයක් නැද්ද ඔයාගේ ජීවිතය හෙම කලාට මම හෙම කරන්න නෑ කියලා. ඊට පස්ස කියනවා මුලින්ම කෙල්ලන්ට ගරු කරන්න කියලා. බව දේව කියනවා මීට පස්සේ මේ වගේ දේකදි කල පෙලවෙන්න පා ආදරෙක් කියනදේ ඉබේම ඇතිවේවි මේක බලාගන්නම් කියලා. කොහොමරි දේව් නිශා පේන නැතින්ඩා කෝල් කලත් තාන්ස කරන්න නෑ. රෑ දොළහත් පව වෙලාහින්ද විකී දේව් එක්ක යනව නිසාාව හොයන්න. ඉති නිසාා පාරදි කාටදෝමන්ද බැනල පන්නගන්න. එයා දේවටයි විකීටයි කියන්නේ ඒයින්න පොඩිකාලදිම අම්මමායි මවායි දාළගියත අත්ත කියලා. ඉතින් එයාඇවිල්ලා තියෙන්නේ නිශාගෙන් සමවාරං ආයෙමත් එයාගාවට එන්න කියන්න. ඉතින් මේ වෙලාවිදි දේව් කියන්නේ පොඩිකාලදි ඔයාාව දාළගියකට නම් මෙහෙම තරහ අරංඉන්නේ ඔයා දැන්කරන්නෙත් ඒවාගේ දෙයක්මන කියලා. තාත්තාව දුරස් කරන්න එපා කියලා දෙේව් මේ වෙලාවිදි කියනවා. දේවුගේ මේ කතාහින් දම මේ තුන්දනාගේම යාලුකම තවත් තටි වෙනෝ. ඉතින් දවසක් විකීට කට්ටියක් හොඳටම ගහනෝ මෙතැනට දේව් දුවගෙන ඇවිල්, ඒ අයට හොඳටම ගහලා පොලිසියනවා දැකළ මැට එතැනින් පැනගන්නවා. ඇත්තරම මෙතින් විකීට කට්ටිය ගහලා තියෙන්නේ කොල්ලෙක්කිඉන්න කෙල්ලෙක්ගේ යාළුවන්න හපුහින්ද. ඔට ගහන්න නෙවෙේ මරන්නයි තිබ්බි කියලා දේවයි නිශයි විකීට හොඳටම ගහනවා. ඉතින් මේයින්න දවගතහත්තා දෙව් ගොඩකාලාලකින් තමයි ගෙදරටන්නේෙ. දේව්ට යාගේ අම්න දේව් ඉප දෙනකොටම එයා නැතිවෙලා. හැබැයි දේවුගේ අම්මගේ ෆොටෝ එකක්වත් දේව්ගාව නෑ. තියෙන්න්නේෙත් ඇඳපු චිත්‍රයක් විතරයි. ඒ ඇඳල තියෙන්න්නේෙත් දේව් පොඩිකාලෙදිමයි. ව් පොඩිකාලදං හදා වඩාගත්තේ එයාගේ තාත්තා. ඔන්න මේ අතරේ හදිසියේම මේක්න ඉන්දියාවට එනවා. ඉතින් එයාපෝට් එකේදී එයාාව දෙකපු නිසාා ඉක්මනට දේව්ට කෝල් කරලා මේ ගැන කියනවා ඉතිං එවලම දේව් ඉක්මනට එන්න පිටත්වෙනවා. මේ අතරේ නිසාාත් මේකනගේ පස්සෙන් යනගමන් තමයි හිටිය. දේවුට මේක්න කොහෙද යන්න එන්න කියලත් කියනවා. කොහොමාරි දෙව් මේක්න යන වාහන අඳුරගෙන එයා පස්සෙම්මයනවා. ඉතින් ඒ මේයනකොට මේක් නව දෙකපුනිසා වාහනේ කන්ට්‍රල් කරගන්න පැරිව, දේවු නූලෙම් මේක්නගේ වාහනේ වදින්නතුව නවත් ගන්නවා. මෙතැනදි මේක්න බයවෙලා දවුට හොඳට බලිනෝ. කොහොමරිතින් දේව් යාළුව එක්ක මේක්නගේ අම්මව පලෝ කරන්නගන්නවා. මොකදේයා අනයනතැන ෆස්බුක් එකගේ දානහින්ද. කොහොමරි එතනට මේක්නත් දෙෙනවා. ඉතින් මේ දෙන්නගේ පස්සෙම්ම මෙයාල යන්න පටන්ගන්නවා. කොහොමරි මේක්න දේව් දෙකලා ඇස් දෙකෙන් තරහිෙන් ඉන්න වගේ පෙන්නලා එතනින් යන්නයනවා. ඉතින් දවසක් දව් එයාගේ ආලුව එක්ක මේක් නව හම්බෙන්න්න නවා. එතැදි දේව් කියන්නේ ටික දවසකට කලින් ෆේස්බුගක් රික්වෙස්ට් එකක් දන්නම්ම ඒ එක්සප් කරන්න කියලා. ඉති මේක් නකිනවා විනාඩි දෙකක් දෙන්න මම මෙතනි ඉක්මනට යනවා යන්න කලින් රික්වෙස්ට එක හොලා ඇක්සෙප් කරගන්න කියලා. එයා එයාගේ ෆෝර් එක දේව්ට දෙනවා. හැබැයි මේක්නට රික්ෙස්ට් හාරදාහක්්‍ය විල්ලා. ඒ අතරේ විකීත්තින්නවා. ඒහින්ද ේවුට යගේ රික්වස්්ට එක හොයාගන්න බැරුවයනො. ති මේක්න වෙලා විවරයි කියලා ෆෝර්් අරගෙන එතනින් කියන්න යනෝ. දවසක් මේක්න එයාගේ කැපැණගේ අලත්ම ප්‍රඩක්් එකක් ගැන ප්‍රසන්ටේෂනයක් කරන තැනට දේව් යාගේ අලුත්තෙක් ඇවිල්ල බලාගෙනන්නවා. ඒ ප්‍රඩක්් එක මයි විෙනත්්භාෂාවක තියෙන දෙයක් තමන්ගේ මවභාෂාවට පරිවර්තනය කරගන්න පුළුවන් මසිින්න එක. එතැති දෙව් ැෙටල කියනවා ඔයා ගැනැත් කියන්න කියලා. මොකදේ ඒක ඔයයා ආදර්ශයට ගන්න යටත් ප්‍රයෝජනත් වයි කියලා කියනවා. එතනදි මේක්න කියනවා අවුරුදු පහේදි යගේ තාත්තා එයාගේ අම්මවයි එයාවයි වෙනත්රටක තනිකරල දාළගියහින්ද. ඒරටේ භාෂාවදන්නත් නැතිහින්ද. යාගේ අම්මයිඒයි අපාසුතාවයට පත්වෙලා. ඉතින් මේ සිද්ධිය ඉන්දම තමයි මේ කම්පැනියකත් පටන්ගන්න හේතුව. න් දව් තනින් යනකොට මේක් නැවිල්ල යායට බනිවා ඇයි මගේ පස්සෙෙන් ඉන්න වෙන කරන්න වැඩක් නැද්ද කියලා. එතනට මේ නගේ අම්මවිල්ල යයාාවනවත්තනවා. ඉතින් දව් කියන්නේ ඔයා දැක්කගමන්මට යාගෙනෑ කැමැත්තක් ඇතිවුණා ආයිත් මයාගේ පස්සෙෙන් ඉන්න නෑ කියලා එතනින් යන්න යනවා. මේක් නගේ අම්මගතරැවිල්ලත් කියන්නේ ඒ කොල්ල නම් හොඳ කොල්ලෙක් වගේ පේනවා කියලා. හැබැයි මේක්න කියනවා අම්මට ඉතිං හැමකෙනාම හොඳයින කියලා. අම්ම කියන්නේ එයා එක්ක චැට්කල්ල බලන්න. එයා හොඳ ඉද නැද් කියලවත් තේරුම්ගන්න පුළුවන්න කියලා. ඔන්නතින් රෑ දේව් ගෙදරයනකොට අතරමගද යදකිනවා කෙල්ලෙක් පස්ස කවද මිනිස්සු කට්ිය පන්න්ගෙන යනවා. කොහොමරිීතින් එතනට දවගහිල්ල ඒයට හොඳටම ගහල කෙල්ල බේරගන්නවා. ඊට පස්සේ ඒ කෙල්ලව එයාගේ ගෙදරට පරිස්සමින් ගිහින්දානවා. හැබැයි මේ වෙලාවෙේ ඒ කෙල්ල කරල්ලති එන්නේෙ රඟපෑම. එයා දෙව් මේ කරපුදේ වීඩියෝ කරලා ෆස්බුකෙගේ අපප්ලෝට් කරන්නවා. ඉතින් මේ වීඩුව එක නිියවස්වලට පවාගිහිල්ලා ඒ රටේම වෛරල්ලනවා. මේ වීඩියුව එක කොහමරි ඒක්නක් දකිනවා. පහුවනිද දවසේ දේව් විකී නිසාාය එෙක්ක කෑම කන්න කඩේකට යනෝ. එතැදි කෙනෙක් ස්ටෑන්ඩ් කොමඩියක් කර ඉන්නවා. ඒවට හිනායන්නෙ නෑ කියලා දෙව් විකීවයවනවා ඒක කරන්න. මෙතනදි විකී හොඳටම හැමෝමව හිනස්සනවා. ඉතිං විකී ගොඩක් පසිද්ධ වනවා එයා එක්ක කෙල්ලු සෙල්ෆි පවා ඇවිල්ලගන්නවා. ඔන්න මේ අතරේ මේන දේව්ට ෆෙන්රිික්වෙස්්ටයක් වෙලා ඒයාගෙන් නම්බයකිල්ලනවා. එවල මෙයා මැසෙන්න්ජ කෝල්ල එකක් කරන්න දේවට කියන්නේ හම්බෙලා කතා කරමු කියලා. කට දවටයි යාලුවන්ටයි ගොඩක් සතුටුයි. ඉතින් හම්බෙන දවසේ මේක්න දේව්ට ගෝල් කල්ල කියන්නේ හදිසි වැඩවාගේට චෙන්නයිවලින් පිටවා ඒ හින්න දවස් තුනකින් පස චෙන්නයි ආවාම හම්බෙමු කියලා. ඒකි හින්දම දේව් බයික්්‍යකම මේක් නව හොයාගෙන යනවා. ඉතින් දේව්ව දකින මේ නටත් පුතුමයි. මොකද මෙච්චර දුරක් එයා බයික්්‍යකෙන් ඇැවිල්ල හිද. දේව් මේක් නව හම්බුනාම කියන්නේ කියන්නවත් නැතු ආපෙන්න්දා ඔයාාව බලයන්න හිතුන කියලා. ක මේක්නහන්නේ කොහොම දෙයා මෙතන ඉන්නවා කියලා දන්න කියලා. දේව්ගෙනවා ඔයාගේ අම් ය යන තැන ෆස්බුක් දානවනේ ඒකෙන් දැනගත්ත කියලා. කෝමරි මේදෙන බයි්‍යගේම දවල් කෑමගන්න පොඩි කඩේකටත් යනවා. ඒවගේම එයාල කන්දක්කුඩට ගිහින් කතාකරකරත් තින්නවා. ඉතිං ආයත් බයි්‍ය කියනකොට දෙව්හන්නේ චෙන්න්නයි යන්න එයා එක්ක බයි්‍යගේ නොවද කියලා. හැබැයි මේන මේකට කැමතිවෙන්නේ නම්නෑ. අන්තිමට මේක්න මේකටත් කැමති වෙනවා. ඉතින් මේක්නගේ අම්මට හිතාගන්නවත් බෑ මේක්නගේ මේ වෙනස්වීම. ඉතින් එයා දව්ට සුපතනවා. කොහොමරීතින් මේ දෙන්න බයිකගේ චෙන්නායිෙන්න්න පිටත්වෙනවා. මෙයාල එන අතර මගදි කාර්යකයන පොඩි ගෑනු ළමෙක්ට දේව් විහිලු කරෙනවා. හැබැයි හිතුවත් නැතිවිදියට ඒ කාරක ඇක්සිඩන්ටනෝ ඇතර මේක අහම්බෙන් වුණ දෙයක් නෙමේ. ඒක කට්ටියක් එයාලාව මංකොල්ල කන්න කරපුඩක්. ඉතින් දව් එතනැට එන හැම කෙනටම ගහලා ඒ ළමයවයි ගෙදකටියවයි හොස්පිල් ඇට්මිටි කන්නනවා. ඉතින් මේක නිසා ඒ නග හිතත් ටිකෙන්ටික දවට ලංඟ වෙන. ගෙදරට ගියාට පස්සේ මේක්න අපි ආලූ වගේෙමු කියලා ඇතුළටයනවා. අයත් මේක් න දේවට කතා කල්ල එතනට එන්න කියනකොටම පවල් කට්ට එකක් වෙනවා. එතනැති මේක්න දවට ආදෙරෙහි කියලා කිස් කරනවා. ඊට පස්සේ මේ දෙන්න ගොඩක් ආදරෙ ඉන්න. ඉතින් කොහොමරිත් මේක්න ගැන දේව්යාගේත ආත්තරත් කියනවා. තාත්ත් මේක්නට ගොඩක් කැමතියෙනවා. මේ අතර මේක්න දේව්ට කෝල් කල්ල කියන්නේ, අද හුස ලට් එකක වෙවට එන්න කියලා. මොකද එයාලා මේක් නගේ ඔෆස්ස එකේ වැඩකට යන්න තමයි හදන්නේ. හැබැයි හදිස්සේම අලුතෙන් තාත්තගේ හදන සාපපු සංකීර්ණ ගවට යන්න වෙන හින්ද. දෙේව් මේක් නට කෝල් කල්ල කියන්නේ එයාට එන්න වෙන්න නෑ කියලා. මේක්න මේහින්ද තනියම ගමන යන්න පිටත්වෙනවා. ඉතින් සාපපු සංකීර්ණ වැඩත් එක්ක, දෙවුට මේක් නව ගොඩක් නිස්වෙනවා හැබයි කොහමරි සාපපු සංකීර්ණ පෙන්නන්න මේක්නව දවසක් එක්කරගෙනෙනවා. තින් එතනඉන්න කෙනෙක් මේක් නට කියන්නේ. දේව් තමයි මේක හැදුවේ එයා හොඳ සල්ලි තියන පවල්ල කෙනෙ යා ගොඩක්වාසනාවන්තයි කියලා. ඉතින් මේකහපු මේක්න ඇතනින් යන්න යනෝ. දේව් මේක් නව පේන්න නැතින්ද. එයාට කෝල් කරහම එයා කියන්නේ මේ ගොඩ නගිල්ල හින්දද යාාව ගණන්නෝගෙන හිටියේ ව්‍යාපාර පටන්ගත්තාාවම හැමදේව නැතිවෙන කියලා මම දන්නවා. ඔයා කිසි දෙයක් නොකරන්න හින්දයි ම යා ගොඩක් කැමතිවුුණ? මේ බිනස්වලින් ජවිතයට මොකදෙන්නෙ කියලා ම හොඳටම දන්නවා කියලා මේක්න එතනද කියනවා. ඉති මේකට තරහ කියපු දේව් මේක්නට පනිනෝ. ඉතින් මේක්නත් දේවුට පනිනෝ. මේහින්දම මේක්න ඇයාගේ අම්මයික්ක චෙන්නයිවලින් යනවා. ඉති මේක්නෝොඔොයාගෙන කාර්රෙකයාපු දේව් එන අතරමදී ඇක්සිඩන්ට් නෝ. මේක්න මේ කිසි දෙයක් දන්නන්නේ නෑ. හොස්පිල් එකේද දේව් තාත්තර කියන්නේ මේක්න නැතු ඉන්න බෑ කියලා. ස්පිල්ල එකේදති පොඩිමයේ කියවා එයා කදත් නගන්න එක්කයන්න කියලා ඉතින් දේව් ඒකට පොරොදු වෙනවා. කොහොමරි ඒ පොඩිළමය ලිඩ වෙලා මැරෙනවා මේ අතරේ මේක්නට දේව් හැමවෙලේෙන් මතක් වෙනවා කොහමරි දේවර පොඩිළමයට දුන්නු පොරොන්දු විෂ්ට කරන්නත් එක්ක එයා එවරස් කන්ද නගන්න තමයි හදන්නේ මේ ගමනිදි දේව් එක්ක තව කීප දෙනෙක්ම ඉන්නවා. ඉතින් යනාතර මගදි ලොකු හිම කුුණනාටුුවක්කින්ද දේව්ව එක්කාපු අනිත් අය කඳද නගින්න්න නැතුව අර මගදි නවතිනවා. බැයි දව් දිගට කන්ද නගනවා. ඔන්න කතාය මුලින්ම පෙන්නවාගේ හිමකුණටුවක් ඇවිලා දේව් කන්ඳෙම් පහල්ට වැටනවා. ඉතින් මේ නිවස්සක මේක්නක් දකිනවා. එවලම විකීට කෝල් කරහම් විකි මේක්නට බනිිනවා දේව්වදාලගකට. එයා මේක්නට කියන්නේ දව් වවරස්තුවල හිමකන්දකට යට වෙලා මැරිල කියලා නිවස්සකක් යැනවා කියලා. ඉතින් ඒ වෙලාවදීම මේක්න ආයමත් චෙන්න්නායිවල්ට එන්න පිටත්ෙන. ඉතින් මේ අතරේ කන්දෙෙන් වැටනත් දව් මරෙන්න්නේෙන? එයා ආයමත් කන්ද උඩටමගිහින් අර ළමයාගාව තිබුණු ටෙඩියාව කන්ද උඩින්ම තියනවා. ඔන්නන්නේ ඊට පස්ස අපිට පෙන්නන්නේ දේව්ව ගලවාගැනීමේයායඇවිල්ලා හෙලිකොප්ටයකින් අරගෙනයල සිද්ිය. ඉතින් යනාතර මගදි දේව්ට සිහිියනවා. එතකට එයාට මුලින්ම පෙනෙන්නේ මේක් නවල්. මොකදේක්න ඒවෙනකොටත් දේව හොයාගෙනැවිල්ලඉන්න හිද. ඉතින් මේක් නම් එතනදි දේව්ගෙන් එයා කරපු වැරදිවලට සමාගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ දේවුයි මේක්නයි එයාලගේ පොඩි බාල දෙන්නත් එක්ක ටවල් කරන දර්ශනය. ඔන්නේ ඉතින් ඒසි ඉන්නකත් එක්කම මේ ලස්සන ලස්සන මූවියකත් අවසන්ග වෙන. ෆිල්ම් එක්ගෙන මොකදී ෙන්නේෙ අනිවාරෙන් කමෙන්ට්කදදාාන කියලා මතක් කරනගමන් ඉස්රටත්මක සුපි ෆිල්ම්ස් බලන්න දැම්මසේ මූවි ියුප්චනල සබස්ක්‍රයි් කරන්න කියලා කියනකම පහ ිස්ක්‍රපෂන එක හි තියනේ ෆිස්බුක් පේජ්ගට සෙට කියල තාරාදනා කරනවා. ඉති ගිහිල්ල එන්නම් ආය තලුත් මූවියකගින් හමුුවමු. ජයවේවා.